අයිබෝන් සුබ දෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂ්වන් ඉදමේ ගෙදර ප්‍රථම නවදහනය උදැසන පුවත් සිරස්තල වෙත ස්මාර්ට් රියතුරු බලපත්‍ර නිකුත් කිරීම ඉදිරි තුන් මාසයේ තුල රජයට ජනප්‍රති කල යුතුය තේ එජාපේ පහතයි ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක හා බිරිඳ ලබන 19 වනදා තෙක් ක්‍රමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ වැවිලි හා මූල්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් ඊයේ දින සිදු වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී වැවිලි හා මූල්‍ය ආයතන ප්‍රධානීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් පැවැත්ුණා. එම අවස්ථාවට එක් වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස අදහස් පළ කළා. මේ හැම ආයතනයකම කුඩා ආයතනයක් වෙන්න පුළුවන් විශාල ආයතනයක් වෙන්න පුළුවන්. නමුත් ඒ හැම එකකින්ම විශාල වැඩ කොටසක් සිදුවිය යුතුයි. ඒකින්ද තමයි මේ ආයතන හැදිලා තියෙන්නේ. ඉතින් ඒවා ලාභ ලබන ආර්ථිකයට උදව් වෙන ඒ වගේම අනියම් ලෙස රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය කරන්නට පුළුවන්. ආර්ථිකයට විශාල ගැම්මක් දෙන්නට පුළුවන් විදියට තමන්ගේ වැඩසටහන සකස් කරගන්නට ඊට පස්සේ ඒ ඉලක්කය කරා කැපවීමකින් යුතුව වැඩ කරන්න කියලා නියම ඉල්ල තමයි අද ලට මම කතා කරන්න අදහස් කරේ. අපි විශාල අභියෝගයක් බාරගෙන තියෙනවා. ඉතින් මේ අභියෝගය ජය ගන්නට ඕනේ. අද උදේත් බැලුවොත් ඊයේ රෑත් බැලුවොත් විශාල ප්‍රමාණයක් මෙතෙන්ට එනවා උද්ඝෝෂණ කරලා පාරත් වහලා. මොකද මේ අය බැලුවම එක අතකින් කනගාටු වෙන්නත් ඕන. උපාධිධාරීන් ඇවිල්ලා පාරේ වාඩි වෙලා රසාවල් ඉන්න. ඉතින් මොකද කියලා බලන්නත් ඇත්තට මේ ළමයින්ගේ කතකින් ඒ ළමයින්ගේත් වැරද්දක් නෙවෙයි අපේ ක්‍රමවේදයේ වැරද්ද නිසා උපාධියකුත් අරගෙන ඊට පස්සේ ඇවිල්ලා රැකියාවන් ඉල්ලගෙන පාරේ වාඩි වෙලා ඒක අයගේ අත්කොළු බවට පත් වෙලා තියෙන එකත් අසරණ තත්ත්වයක්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාකිස්තාන ගුවන් හමුදා ප්‍රධානි එයාර් චීෆ් මාෂල් මොජහිඩ් අන්වර් ඛාන් මහතා අතර හමුවක් ඊයේ දින සිදුව තිබෙනවා. පාකිස්තානු ගුවන් හමුදා ප්‍රධානී එයා චීෆ් මාෂල් මුජාහිඩ් අන්වර් ඛාන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාකිස්තානු ගුවන් හමුදා ප්‍රධානී එයා චීෆ් මාෂල් මුජාහිඩ් අන්වර් ඛාන් මහතා සුහද පිළිසඳරක නිරත වුණා. එමෙන්ම කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡා සිදු කෙරුණා. ඉකුත් පසුවන දින පාකිස්තානු ගුවන් හමුදා ප්‍රධානීවරයා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවේ පස් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියා. රැකියා විරහිත උපාධිධාරීන්ට මාර්තු මාස පළමුවනදා සිට රජයේ රැකියා ලබා දීමට කටයුතු කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ ඊයේ පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අතිගරු ජනාධිපතිතුමා විසින් ක්‍රියාත්මක කරන වැඩසටහනක් ලෙස 2012 වර්ෂයේ සිට මේ දක්වා උපාධියක් ලබා සිටින පළදායී රැකියාවක නිරත නොවන සියලු දෙනාට රාජ්‍යාංශයේ රැකියා ලබා දීමේ වැඩපිළිවෙල මාර්තු මාස පළවෙනිදා සිට ක්‍රියාත්මක වෙනවා. ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී ලංකාවේ සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී ජනතාව දැනට මුහුණ දෙන අපහසුතාවයන් පිළිබඳව සැලකිල්ලට කරුණු භාජනය කළා. බලපත්‍ර ලබා ගැනීම සඳහා වන වෛද්‍ය පරීක්ෂණ ලංකාවේ මහා රෝහල් මූලික රෝහල් ඇතුළු රෝහල් 150ක පමණ රෝහල් ප්‍රමාණයකට විමද්ද ගතකොට අදාළ සහතික ලබා ගැනීමේ පහසුව ලබා දෙන්න කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා. කිසිම සංවර්ධනයක් කෙරුණ නැති පාරවල් කිලෝමීටර් ලක්ෂයක් මේ වර්ෂය තුලදී ප්‍රතිසංස්කරණය කළ නිම කිරීම සඳහා වෙන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. අතිගරු ජනාධිපතිතුමා ගාලු මුවදොර වෙනම ස්ථානයක් නිල වශයෙන් උද්ඝෝෂණ ස්ථානය කියලා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට වෙන් කර දී තිබෙනවා. ඔබතුමාලා කොහෙද අයිනක දාලා උද්ඝෝෂණය කරන්න තැන් වෙන් කරාම පහක් එකක් දාලා ඔබතුමාලගේ ඇස් වලට කන් වලට මේව දැනෙයිද මේ හැංගීමේ අය උස්තරයිද එහෙම ඉතින් අපි බල බල යනන්නේ එතනින් ගෝල් පෙස් එක ළඟින් යනකොට පේන්නේ නැත්තම් ඉතින් ඔය බල බල යනවා දෘශ්‍ය ආබාධිතනේ බල බල යනවා නෙමෙයි අපි ගිහලා අපි කියන්නේ එහෙම උද්ඝෝෂණ කරන්න කාටවත් අවශ්‍යතාවයක් නැහැ. මොකද දැන් ඔබතුමාට අවශ්‍ය නම් ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නේ අදාලා අමාත්‍යවරයාට දැනුම් දීලා මේ පිළිබඳ සාකච්ඡාවක් කරමු. එහෙමනේ සීලාචාර දියුණු සමාජවල. අමාත්‍යතුමා වතුකම්කරුවන් සඳහා වැඩිකර රුපියල් 1000ක දෛනික වැටුප වතු සමාගම ගෙවීම මේ වෙනකොට ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මෙවැනි වතු සමාගම නැවත රජයට පවරා ගැනීමක් සිදු කරනවාද? වැඩි කරපු වැටුප රජය මගින් ගෙවීමට හැකියාවක් තිබෙනවද? නැ රජයට පවරා ගන්න වෙන්නේ ගෙව්වේ නැත්තම්
ඔවුන්ගේ ගෙවීමට එකතාවයක් නැහැ නේ මේ වෙනුවට මාර්තු මාසේ පළවෙනිද උන්නේ නැහැ නේ තාම කියන එකයි කරන දෙයි දෙකක් නේ කරනවාද කියලා අපි බලමු පළවෙනිද එමතුමා කලේ නැත්තම් අපි බලමු මොකද ඊළඟට ගන්න එමතුමා මේ කෘෂිකර්ම ගොඩනගිල්ල දැන් මේක ඇත්තටම කියනනම් එමතුමා මේකත් එක්තරා විදිහක වයිට් කොලර් රොබරි එකක් ඒ බිල්ලිම හදන්න වගේ තුන් ගුණයක් දීලා දැන් රජය පාවිච්චි කරන්න නැතුව නිකන් කුලිය ගෙවන ඔයකට අපි මේකට පමණක් නෙමේ සියලුම වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳව වෙනම ජනාධිපති කොමිසමක් මගින් විභාග කරන අතර ඒ සඳහා නීත්‍යානුකූලව පිළිගැනීමේ චේතනාවෙන් තොරව අවශ්‍ය උපරිම දඬුවම් ලබා දීම සඳහා ක්‍රියාමාර්ග ගන්න රජයක් ලෙස ක්‍රියා කරනවා. ඇයි තවමත් ප්‍රමාද මේ මහ බැංකු මංකොල්ලේ සම්බන්ධ පියවර ගන්න? මේ වාරික විගණනයේ පිළිබඳ සංවාදයක් ඇතිවී යුත්තේ දේශපාලනඥයන් අතර නෙමෙයි. ඇත්තට වංචාව හොරකම සිද්ධ වූ දෙයත් වාරික විගණන වාර්තාවේ තියෙන දේත් පිළිබඳ විගණන ශේෂ්ත්‍රයේ ගණකාධිකරණ ක්ෂේත්‍රයේ එයා සම්බන්ධ ශාස්ත්‍රීය අවබෝධයක් තියෙන අය තමයි විවාද කළ යුත්තේ. ඉතින් ඒ නිසා මේ කියන දේශපාලන අවලාද මඩ තියෙනව නිකන් කියන ඒවා. ඒක සාධාරණ නෑ. විගණන වාර්තාවේ තියෙන කරුණු වල කිසිම හොරකමක් වංචාවක් දූෂණයක් මහින්ද රාජපක්ෂ යුගයේ භාණ්ඩාගාර බිල්පත්වල වෙලා නැහැ. එහෙම වෙන්නේ. මම මේ පිළිබඳ ප්‍රාමාණිකෙක් විදියට කියන්නේ ඒ තියෙන ඉලෙක්ට්‍රොනික බිඩින් සිස්ටම් එකේදී ලන්සු තැබීමේ ක්‍රමවේදයේදී සිස්ටම් එක විසින් තමයි ඒ හොරකම ඒ වෙලාවේදීම එළියට එනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. මේක මේ භාණ්ඩාගාර බිල්පත් ගණදෙනු සිද්ධ වෙන්නේ සම්මත තාක්ෂණික ක්‍රමවේදයකට අනුව. මේ පිළිබඳ අපේ කාලේ හරි කාගේ කාලේ හරි මේ හොරකම සිද්ධ වෙච්ච අයට පූර්ණ දඬුවම් දීම සඳහා අපි මැදිහත් වෙනවා. ජනාධිපතිවරයා සිදු කළ යුත්තේ පක්ෂ විපක්ෂ බෙහෙදයකින් තොරව වැරදි කරන සියලු දෙනාට දඬුවම් ලබා දීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානකේ මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාද එක් වුණා. පාස්කු ප්‍රහාරය ගැන තාම සද්දයක් නැහැ. උත්සාහයක ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. අවුරුද්දක් පිරෙන වෙලාවේ ආයේ රටේ ජනතාවට මතක් කරා. සම මේ බාල දේශපාලනලින් තවදුරටත් බලය අල්ල ගන්න උත්සාහ කරනවා. මම හිතන මේ රටේ අහිංසක මිනිසුන්ට කරන ලොකු පාවා දීමක් මේ ජනවර්ම කියන එක අපි මතක් කරලා දෙන ගමන්ම විශේෂයෙන්ම කියනවා. අවෝහාරික විගණන වාර්තාව ඇවිල්ලා තියෙනවා. මේක ගැන පාර්ලිමේන්තුව තුල අපි ඉදිරි දින දෙකක විවාදයක් තියෙනවා. අපි ආණ්ඩුවෙත් මේකට සම්බන්ධ කවුරු හරි ඉන්නවනම් ඒව ආයේ වහලා තියන්න ඕනේ නැහැ. හෙටානිද මැතිවරණයක් එනවා. ඒ අදාළ උදවිය ගෙදර යවන්න ජනතාව බලාගෙන ඉන්නේ. අදාළ උදවිය ගෙදර යවනකොට මීට පෙර මේ රට මේසා විශාල ණය බරකට ලක් වෙන්න මේ රටේ තියෙන බදු මුදල් ටික හොරකම් කරපු අහිංසක මිනිස්සුන්ගේ සේවක අර්ථසාධක අරමුදලෙන් මුදල් හොරකම් කරපු ඒ උදවිය වෙනුවත් නීතිය ක්‍රියාත්මක වේ යුතුයි. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජනවරම ඕක. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජනවරම මේ රටේ කවුද හොරු පක්ෂ විපක්ෂ ભેදකින් තොර වුන් අල්ලගන්නේ. ඉතින් අපි දැක්කා ඊයේ දිනේදී නේද ඉතිහාසගත වෙන වැඩපිළිවෙළක්. මේ රටේ උද්ඝෝෂණය කරන කණ්ඩායම් වලට ස්ථානයක් වෙන් කළා දීලා. කියන කාරණේ තමයි තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ උද්ඝෝෂණ නැති වෙයි, ජනතා විරෝධතාවයන් නැති වෙයි. එවැනි තත්ත්වයකට රට පත් වෙන ජනාධිපතිවරයා එතුමාම පිළි අරගෙන තියෙනවා මේ රට උද්ඝෝෂණ වලින් පිරිච්ච රටක් බවට පත් වෙනවා. ඒ ආණ්ඩුවේ නොහැකියාව ආණ්ඩුවේ වැරදි පිළිබඳව රටේ ජනතාව කතා කරන්නට එතුමා ස්ථානයක් වෙන් කළා දිනවා. මට දැනෙන විදිහට අපිට දැරි තොරතුරු ඇණියට ඒ වෙන් කළා තියෙන භූමියේ ප්‍රමාණය සහ ආසන්නය සිංගප්පූරු රටකට විකුණලයි කියන ආරංචියක් අපිට තියෙනවා. ඉතින් මේ වගේ බොරු දේවල් තුලින් සහායමකටපත් වෙන తాවකාලික සතුටපත් වෙන මේ ආණ්ඩුව වහා පළවා හැරීම සඳහා අවශ්‍ය පුළුල් සන්ධානයේ වැඩපිළිවෙළ නිර්මාණය කරලා තියෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ලබන 19වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමානි මහත්මිය ලබන 19වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ. මොවුන් දෙදෙනා බෙරවරුවේ නීතිඥයින් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වූ අතර පසු ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුවයි අත්අඩංගුවට ගනු ලැබුවේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාබස් සමාගමෙන් ගුවන් යාන 10ක් මිලදී ගැනීමේදී අමරිකානු ඩොලර් මිලියන 20ක අල්ලසක් ලබාගෙන මුදල් විශුද්ධිකරණය කළ බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පසුගිය සඳුදා වරින් තුන නිකුත් කර තිබුණා. ඉදිරි මාස 3ක කාලය ඇතුළත ස්මාර්ට් රේදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කාර්ය සම්පූර්ණයෙන් රජයට පවරා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඉදිරි වසර 3ක කාලය තුළ මොටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙරට හොඳම රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
විසිදාස් පන්සීයක් මාසකට මුද්‍රණය කරන්න කියලා එකඟතාවේ ආවට සාමාන්‍යයෙන් මාසකට දල වශයෙන් 55,000 64,000 මුද්‍රණය කරනවා. ඒ කියන්නේ 2009 ඉඳන් 16 වෙන අවුරුදු 7 දක්වා ගිවිසුම කාලයේ අවසන් වෙනකොට මේ අය රුපියල් බිලියන 6ක් මිලියන 6000කට වඩා ආදායම් උත්පාදනය කළා තියෙනවා. අවුරුදු 7 අවසන් වෙනකොට මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ නිලධාරීන් මේ වෙනුවෙන් පුරුදු කරන්නට ඕන. උපකරණ ටික අපට දෙන්නට ඕන. ඒ වගේම මේක රීඩ් කරන්නට පොලිසියට උපකරණ ලබා දෙන්නට ඕන. රට පුරා තිබෙන මධ්‍යස්ථාන 25 ඔන්ලයින් කරන්න මාස 3කින් අපි මේ කටයුත්ත අවසන් කරලා රජයට පවරා ගන්න බලාපොරොත්තු වෙනවා. ආයතන ලයිස්තුවේ උඩින් තියෙන ආයතනයක් බව මම පිළිගන්නවා. අපේ දැන් තියෙන සැලැස්ම අනුව අවුරුදු 3ක් යන්නට පෙර ලංකාවේ තියෙන හොඳම රාජ්‍ය ආයතනය බවට අනිවාර්යයෙන් පත් කරනවා. දැනට කෙටුම්පත් කර ඇති ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත, ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති 33 වගන්තියේ සඳහන් නිර්ණායකවලට අනුකූල සංශෝධනය කොට හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරන්නේද? රජයේ බඳවා ගැනීමවලදී ආබාධ සහිත තැනැත්තන් සඳහා 3% ප්‍රමාණයක් වෙන් කරන ලෙසට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ගණනාවක් නිකුත් කර තිබුණද? ඒ සඳහා නිසි මාර්ගෝපදේශ සපයා නොමැති බවත්, ඒ හේතුවෙන් එම චක්‍රලේඛ උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවත් රජය විසින් පිළිගනු ලබන්නේද? එම උපදෙස් බලාත්මක කිරීමට රජය විසින් ගනු ලබන පියවර මොනවාද? සමාගම විසින් ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු ප්‍රධානීකුගේ බිරිඳක් මගින් විශාල අල්ලස් දීමක් සිදු කර තිබීම ආශ්‍රිතව සිදුවීම් මගින් රටවල් 20ක කොන්ත්‍රාත් ලබා ගැනීම වෙනුවෙන් තමන් විසින් අල්ලස් පිරිනැමු බව එයාබස් සමාගම විසින්ද පිළිගෙන තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අතිශය පාඩු ලැබීම පවත්වාගෙන එනු ලබන ආයතනයක් බව අමුතුවෙන් කියවිය යුතු නැහැ. 2009 වසරේ සිට 2019 වසර දක්වා ශ්‍රී ලංකන් සමාගමේ මුළු පාඩුව රුපියල් බිලියන 240ක් වෙනවා. ජනතාවට දැරීමට සිදු ඇති මෙම අතිමහත් අලාභයන් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇති කරගත් ගිවිසුම් සහ එම ගිවිසුම් නතර කිරීමේදී ඇති කරගත් ගිවිසුම් හේතු වී තිබෙනවා. ඒ වගේම මම ඉතාමත් වගකීමෙන් කියනවා මේ ගිවිසුම් වලින් ඉවත් වීමේදී මහජනගේ දීපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරා. 2012 2013 ඇතුළත් කාලය තුල ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා කවුද? ප්‍රධාන විධායක නිලධාරියා මේ ගනුදෙනු වලට අවතීර්ණ වෙන්නේ නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. සභාපතිවරයාගේ උපදේ අනුදැනුමකින් තොරව කියලා අපි විශ්වාස කරමු. මේ ගිවිසුම් ගත කරගෙන සඳහා හිටපු කතානායකවරයාගේ නිල නිවස තමයි එදා අධ්‍යක්ෂ මණ්ඩලය රැස්. එනිසේ අධ්‍යක්ෂ මණ්ඩලය කවුද කියලා මේ පාර්ලිමේන්තුවට කියන්න ඕනකම තිබෙනවා. කොමිස්කාරයෙක් වංචාකාරයෙක් ලෙස හංවඩු ගැසී තිබුණා. මේ පාර්ලිමේන්තුව අපි පිළිගනි ඉදිරිපත් කළා තිබුණා. එසේ තිබියදී දින 52 ආණ්ඩුවේදී මේ ප්‍රධාන විධායක නිලධාරියට කටයුතු කරපු කෙනා එයා ලංකාවේ සභාපතිවරයාට පත් කරනවා. ඒතරම් විශ්වාසයක් ආණ්ඩුවට ගොඩනැගුණේ කොහොමද කියලා ගරු නියෝජ්‍ය කතානායකතුමෝ දැනගන්න කැමති. බ්‍රිතාන්‍ය අධිකරණයෙන් එළිදරව් ඇති වාර්තා නිල වශයෙන් ලබා ගැනීමට කටයුතු කරන්නේද? ඒ පිළිබඳ මෙරට තුල නීතිමය කටයුතු කඩිනමින් ආරම්භ කරන්නේද? ඊට සම්බන්ධ දේශපාලන නායකත්වය, ඊට සම්බන්ධ ඉහළ කළමනාකාරීත්වය පිළිබඳව පරීක්ෂණ ඉදිරියට ගෙනවනවද කියන තොරතුරු ගරු ආණ්ඩුවෙන් දැනගන්න කැමති. මේ අසන ලද ප්‍රශ්නයට අපි අල්ලිලනවා හෙට පිළිතුරක් දීමට. වත්මන් ආණ්ඩුව 3/2 බහුතර බලයක් ලබා ගැනීමට උත්සාහ දරන්නේ සිය පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
නොවැම්බර් ජනාධිපතිවරණය පස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එතුමාගේ රජයටත් අවශ්‍ය කාලය තිබ්බා මේ රටට 2020 වර්ෂයට අයවැයක් ඉදිරිපත් කරන්න. ඒක පාර්ලිමේන්තුවේ ඒක කැබිනට් එකෙන් කරන්න බෑ. ගෙදර කතා බහ කරලා සහෝදරයෝ ටිකට කතා බහ කරලා රටේ අයවැය තීන්දුව කරන්න බෑ. ඒක පාර්ලිමේන්තුවෙන් තීන්දුව කරන්න. නමුත් මොකද්ද කරේ ඉස්සල්ලාම පාර්ලිමේන්තුව මාසයකට කාලයක් පාර්ලිමේන්තුව කල් දැනුත් පුළුවන්. මේ කාලවකවානුවේ මේ රටට අයවැයක් ඉදිරිපත් කරනවා. පැහැදිලිව අපි ඉල්ලීමක් කරන මේ ආණ්ඩුවට මේ අඩාඩා ඉන්න එක නෙමෙයි. කල්ලි නෑ කියන එක අඩන්න එක නෙමෙයි. ඒවා ගැන හිතන්න තිබ්බා. දැන් තියෙන්නේ මේ රජයට වග කියන රජයක් හැටියට හිතා පැහැදිලිව ඉක්මනින්ම අයවැයක් ඉදිරිපත් කරලා මේ ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන්න. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ තමයි ඔකම ඇයි දැන් අතපය කැඩිලා. දැන් මේ දවස්වල ජනතාවට සහනයක් ලබා දෙන්න බැරි මේ මාස තුනේ මේ ජනතාව ජීවත් වෙන්න ඕන නැද්ද? මේ තුනෙන් දෙක බලේ ඉල්ලන්නේ ජනතාවට සහන ලබා දෙන්න නෙමෙයි, තමන්ගේ පවුලේ බලය තව තවත් ශක්තිමත් කරන්න. කපිල චන්ද්‍රසේන මහතායි නෝනායි විතරක් නෙමෙයි, ඒක බෙදා හැරලා තියෙනවා තව තුන් හතර දෙනෙක්ට. ඒ කාටද ඒ මුදල් ගියේ කියන එක මං හිතන්නේ මුළු රටම දැනගන්න ඕනේ. ඔබ දන්නවා එදා මේ වෙනකොට ශ්‍රී ලංකා ගුවන් සමාගමේ කවුද සභාපතිවරයා හැටියට හිටියේ? ඒක ඉතා පැහැදිලිව මේ පරීක්ෂණ කටයුතු කරන්න මේව ඉතා ඉක්මනින් කරන්න ඕනේ දේවල්. අපේ අයව අත්අඩංගුවට ගත්තේ එහෙමද? ඩොලර් මිලියන දෙකක මේ වංචාවට නීතිය ක්‍රියාත්මක වන ආකාරය හරිම මන්දගාමී. ඒකින් දා ඉතා ඉක්මනින් කරන්න. දැන් මම අහනවා රජයෙන් විශේෂයෙන්ම දින 100කට ආසන්න කාලයකට එනකොට මාස 3කට ආසන්න කාලයකට එනකොට මේ රජයේ ජනතාවට ලබා දුන්නු ගොඩක් දේවල් දීපු පොරොන්දු ඉෂ්ට කරන වෙනුවට අද කප්පාදු කරගෙන යනවා. ඒවා නොගොව ඉන්න තමයි අද රජේ බලන්නේ. ඒ කියන්නේ අද මේ කාල සීමාව තුළ රජයේ බංකොලොත් තැනකට අමාරු තැනකට අද වැටලා තියෙනවා. නොවැම්බර් මාසයේ 10 වෙනිදා වෙනකන් හරි තිබ්බ තත්ත්වේ පවත්වාගෙන යන්න ආණ්ඩුව උත්සාහ ගන්න කියන එක තමයි අපිට කියන්නේ. ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ 16ක් සමග සංධානගතව තරඟ වැදීමට බලාපොරොත්තු වන බවත් එම සංධානයේ වැඩි තනතුරු ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත හිමිවන බවත් රාජ්‍ය මාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. අපි සංධානගත වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක නෙවෙයි. අපි සංධානගත වෙනවා පක්ෂ 16ක් එක්ක. සමනායකත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දීම සම්බන්ධව විවිධ තනතුරු ඉල්ලනවා. මේ හැදෙන පෙරමුණේ ප්‍රධාන නායකත්වයේ හිමි වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට වර්තමාන අගමැතිතුමා. ඒ වගේම මේ හැදෙන පෙරමුණේ සියලු විධායක තීරණාත්මක සංවිධානවල බහුතරය 50% හිමි වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට. ප්‍රධාන නිලතල හිමි වෙන්නේ බැසිල් රාජපක්ෂ නැතුණා ඇතුළු ඒ තව කීප දෙනෙකුට. හැබැයි මේ ගොඩනැගෙන පෙරමුණේ අනිකුත් සියලු පක්ෂවලට යම් යම් තනතුරු ලැබෙයි. සභාපති තනතුරු ඒ වගේ දේවල්. ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනිත් පක්ෂවලට වඩා යම් වැඩි ප්‍රමාණයක් දෙන්න වෙයි. සජ්ජාතික පෙරමුණ කණ්ඩායමේ නායකත්වය සරිත් ප්‍රේමදාස මහතුමාට දුන්නා කියලා සඳහනක් කරලා තියෙනවා. මැතිවරණයේදී යම් බලපෑමක් වේද 3-2 ලබා ගැනීම සම්බන්ධව? නැහැ. 3-2 ලබා ගැනීම සඳහා අපිට එක්සත් ජාතික පක්ෂයේ ඔය මතුවලා තියෙන ප්‍රශ්නේ විසඳගෙන තියෙන ආකාරය තුලත් අපට වාසියක් මිසක් අවාසියක් එන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ සහ ඒ ගොඩනැගෙන පෙරමුණේ තීරණාත්මක ශක්තිය බලය තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ නිසා එතුමා හොඳින් දන්නවා ජනාධිපති මැතිවරණේ පරාද වෙච්ච සජිත් ප්‍රේමදාස මැතිතුමා නායකත්වයේ දෙනකොට ඊළඟ මහ මැතිවරණේ ඊට වඩා අන්ත පරාජය ඒ පෙරමුණට එනවා කියලා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගොඩනගෙන පුළුල් සංධානයේ හේතුවෙන් ඔවුන්ට පවතින ඡන්ද ප්‍රතිශතයවත් ඉදිරියේදී ලබා ගැනීමට නොහැකි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා පවසනවා. විපක්ෂ නායකතුමාගේ එක ගෞරවනීය ඉල්ලීමක් කරන්න දෙන ඒ තමයි ඊළඟ පාර්ලිමේන්තුවේ අවුරුදු 5 ඇතුළත පුළුවන් නම් 50ක 60ක් එකතු වෙච්ච ඒ විපක්ෂයක් හරි මේ රටේ ජනතාවට හරියට ලබා දෙන්න කියන ගෞරවනීය ඉල්ලීම විතරයි
අපිට සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් මේ වෙලාවේදී කරන්න තියෙන්නේ. අද අපි දකිනවා එක්සත් ජාතික පක්ෂයේ විශාල අර්බුදයක් තියෙනවා. එක පැත්තකින් අලුත් මන්ත්‍රීවරු කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මැතිතුමාට එකතු වෙලා නායකත්වයට විරුද්ධව කටයුතු කරනවා. ඊයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඍජුවම කතානායකවරයාට චෝදනා කරනවා එතුමගේ මයික් එක හැමතිස්සෙම ඔෆ් කරනවා කියලා. දැන් පාර්ලිමේන්තුව ඇතුළේ කතානායකවරයා විපක්ෂ නායකවරයයි හිටපු අගමැතිවරයා මේ තුන්දෙනාගේ සටන ආරම්භ වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන එක වෙලාවක් එතුමගේ සන්ධානයේ ලේකම් රජිත් බද්දුම් බණ්ඩාර මැතිතුමාගේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිපැත්තෙන් ප්‍රකාශ කරනවා නවින් දිසානායක මැතිතුමාගේ දැන් අද අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා අපි කාටද සුබපතන්න ඕන හැබැයි මේ දෙන්නටම වැඩිය මට නම් ගිහිල්ලා සුබපතන්න පුළුවන් අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ නායකයා වශයෙන් දිලිප් වේදාරච්චි මැතිතුමා පත් වෙනවා කියලා අපි දැනගෙන තියෙනවා අපි එතුමට සුබපතනවා රටක් ලෙස ගත් සාමූහික තීරණයේ ප්‍රතිඵලයක් හේතුවෙන් කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමට හැකි වූ බව අමාත්‍ය පවිත්‍ර වණ්‍යාරච්චි මහත්මිය පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා. අපි අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි රජයක් විදියට ගත්ත ක්‍රියාමාර්ග නිසා අද අපේ රටේ ලංකාවට පැමිණෙන චීන මගින් සංඛ්‍යාවත් ඒ නියාමනයත් එක්ක අඩු වෙමින් පවතී. සාමාන්‍යයෙන් ගුවන් මගින්ට දවසක 15,000ක් පමණ ලංකාවට ගුවන් මගින් එනවා. අද වන විට ඒ ගුවන් මගින් සංඛ්‍යාව දවසකට 10,000කට පමණ සීමා වෙලා තියෙනවා. මේ ප්‍රමාණය අඩුවීම බොහෝ වෙලාවට තියෙන චීන ජාතිකයන්ගේ පැමිණීමේ අඩුවීමක් බව තමයි පේන්නේ. චීනය කියන අපේ සාම්ප්‍රදායික සැබෑ බලවත් මිතුරා කිසිම විදියකට තරහ කරගන්නෙත් නැතුව ඔවුන්ට හිත්‍රිදීමකටවත් ඉඩ තියන්නේ නැතුව අපේ ගන්නා වූ ක්‍රියාමාර්ග හරහා අපි දිගින් දිගටම ගුවන්තොටුපළවල් විතරක් නෙමෙයි වරායවලුත් අපේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලට අපි සම්බන්ධ කරා. ලංකාවට ආවට පස්සේ ඔවුන් යන තැන් අපි ඇප් එකක් ඉන්ට්‍රඩියුස් කරා. ලංකාවට කොයි මගියෙක් ආවත් වරායකින් වෙන්න පුළුවන් ගුවන්තොටුපළකින් වෙන්න පුළුවන්. ඒන මගියාට නැවේදී හෝ ගුවන් යානයේදී අපි ලබා දෙනවා පත්‍රිකාව. ඔවුන්ගේ තොරතුරු අපි ඒ පත්‍රිකාව හරහා ලබාගෙන ඒ පරිගණක ගත කිරීම හරහා ඔවුන් යන්නේ කුමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයට. මොයේ චේරියා එකේ මෙන්න මේ තැන්වලයි ඉන්නේ කියන එක ඒ මෘදුකාංකය හරහා GPS හරහා ඔහුට දර්ශනය වෙනවා. ඒ නිසා ඔහු නිරන්තරයෙන් මේ ණයව අධීක්ෂණයට පරීක්ෂණයට සම්බන්ධතාවයට හසු කරගන්නවා. ඉතාම සූක්ෂම සහ දැඩි ක්‍රියාමාර්ග රජයක් විදියට ගැනීම නිසා මේ කටයුතු අපිට මෙවැනි මට්ටමකින් රටේ පවත්වාගෙන යන්න පුළුවන් වුණා. චීනයේ කොරෝනා වෛරසයේ තියෙන රෝගීන් ගාන එන්න එන්න වැඩි වුණත් ලංකාවේ පුළුවන් තරම් මේක අවම කරගන්නට අපි ගත්ත සාමූහික ප්‍රයත්නය නිසා රටක් විදියට අපට පුළුවන්කම ලැබුණා. කොරෝනා වෛරස් තත්ත්වයේ දැන් අද වන විට සිටිනවා මේ සැක කටයුතු රෝගීන් 16ක්. ශ්‍රී ලංකාව මේ රජයේ ප්‍රතිපත්තියට අනුව කිසිසේත්ම චීන ජාතිකයන් රටට ඇතුල්වීම වළක්වන්නේ නැතුව එසේ කරන්නේ නැතුව මේ විදියට අපි මීට වඩා විද්‍යාත්මක ප්‍රවේශයකින් අපි මේ රෝගය සහ සමාජය සහ රට සහ ජාත්‍යන්තර දේශපාලනය මේ සියල්ල බේරාගෙන කරන්නට හැකියාව ලැබිලා තියෙනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ නිමාවට පත්වන්නේ. අප යළිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයේ. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.